අපි දැක්කා දැන් මේ වන විට මුළු ලෝකයේම කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ අති දියුණු රටවල් අති ප්‍රබල ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව වැනි රටවල් පවා මේ වන විට දණින් වැටී තියෙනවා කොවිඩ් 19 වෛරසය හමුවේ අපි අවංකව පිළිගන්න සිද්ධ වෙනවා මේ රටේ ජනාධිපතිවරයා පත් වුණාන් පස්සේ ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ලොකුම අභියෝගය තමයි මේ කොවිඩ් 19 අභියෝගය ඔහුට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඒක නිසා යම් ආකාරයකින් යම් මේ අඩුපාඩු මොන දේ සිද්ධ වුණත් අපි යම් කිසි අවස්ථාවක් මේ රජයට දීවේ යුතුයි කියලා අපි විශ්වාස කරනවා මොකද මේ කොවිඩ් 19 තමයි දැන් මේ රජයේ ප්‍රධානම අභියෝගය වෙලා තියෙන්නේ කෙසේ නමුත් අපිට පේනවා පහුගිය අවුරුදු 4 මාසේ අපිත් මේ රටේ ජීවත් වුණු පුරවැසියෝ අපිත් මේ රටේ සිවිල් සංවිධානත් එක්ක ගනුදෙනු කර පුද්ගලයෝ හැබැයි පහුගිය යහපාලන රජයේ පැවිදි අවුරුදු 4 මාසේ දැක්කේ නැති හරිම අදෘශ්‍යමාන බලවේග එහෙම නැත්නම් අදෘශ්‍යමාන ඉල්ලීම් මේ වන විට එලි පිට එමින් පවතිනවා ඒ විතරක් නෙමේ රජයේ රජයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් දැවැන්ත වර්ජන රැල්ලක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා එක පැත්තකින් නර්ස්ලා පටන් ගන්නවා නර්ස්ලා ඉවරනකොට ගුරුවරු පටන් ගන්නවා දැන් ගුරුවරු ඉවරනාට පස්සේ අනිවාර්යෙන් තව කවුරු හරි පටන් ගනී ඒක නිසා අපිට පේනවා මේදී යම් කිසි ආකාරයේ කුමන්ත්‍රණයක් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් මෙතන සිද්ධ වෙනවායි කියලා අපි කියන්නේ මිනිස්සුන්ගේ වැඩ වර්ජනය කිරීමේ අයිතිය අපි ප්‍රතික්ෂේප කරන්නේ වැඩ වර්ජනය කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා ඒක ගැන කිසිම තර්කයක් නැහැ හැබැයි වැඩ වර්ජනය කළ යුත්තේ ඒ කළ යුතු කාලයක් තියෙනවා සාර බුදුහාමුදුරුවෝ තමන් උපදින්න පෙර ආතෝ කාලයේ දීපයේ දේශයේ කුලයේ මව් කියලා පස්මහ බැලුම් බැලුවා ඉතින් මොකද ඕනම දෙයක සුදුසු කාලයක් තියෙනවා හැබැයි මේ කාලය කියන්නේ ඕනම රටක් දරුණු අගාධයකට වැටිලා ආර්ථික වශයෙන් පරිහරණයටපත් වෙලා හැම අතින්ම පරිහානියටපත් වෙච්ච යුගයක් තමයි ඕනම රටකට මේ කොවිඩ් 19ත් එක්ක උදා වෙලා තියෙන්නේ. එවැනි යුගයක Tamange padi වැඩි කරන්නයි කියලා රජයට කරන ඉල්ලීම මෙවැනි අවස්ථාවක සාධාරණ නෑ යුක්තිසහගත නෑයි කියන දේ තමයි අපේ ස්ථාවරත්වයේ වෙන්නේ. විශේෂයෙන්ම අපි දකිනවා අපේ ස්ටාලින් මහත්මයා දැන් මේක මහා බරපතල දැවැන්ත රටේ අර්බුදයක් බවට පත් කරලා තියෙනවා. අපිට ඔවුන්ගේ වැඩ වර්ජනය කිරීමේ අයිතිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. වැඩ වර්ජනය කරන්න අයිතියක් තියෙනවා. හැබැයි ස්ටාලින් මහත්මයා ඔබතුමා දැනගන්න ඕන ඔබතුමාට වැඩ වර්ජනය කරන්න අයිතියක් දෙන ඔබතුමාගේ පඩිය වැඩි කරලා ඉල්ලලා හැබැයි මතක තියාගන්න අහිංසක ගුරුවරු කොවිඩ් 19 රැල්ලක් නැවත අලුත් මේ ඩෙල්ටා රැල්ලක් ඇති වෙලා නිකමට හරි මේ ගුරුවරුන්ට තමන්ගේ ජීවිතේ පූජා කරන්න සිද්ධ වුණොත් කොවිඩ් ව්‍යාප්ත වෙලා ස්ටාලින් මහත්මයා ඔබතුමා සම්පූර්ණයෙන්ම මේ මරණවලට වග කියන්න ඕන ඔබතුමා මේ මරණවල වගකීම සම්පූර්ණයෙන් බාර ගන්න ඕන මොකද අපි දැක්කා අහිංසක ගුරුවරු අපි ගුරුවරුන්ට අපි බණින්නේ නැහැ මොකද ගුරුවරු කියන්නේ දෙවිවරු අද අපි මෙතන ඉන්නේ ඒ ගුරුවරුන් නිසා හැබැයි ඒ ගුරුවරුන්න උද්ඝෝෂණ වලට ගෙනිහිල්ලා Tamange පිට රටින් එන ඩොලර් පොම්ප කරන ඒවට විරුද්ධ අවශ්‍යතාවන් ආණ්ඩු පෙරලන්න මේ ගුරුවරුන් යොදා ගැනීමයි වරද තියෙන්නේ මේ ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් Tamange පහත් අරමුණු වෙනුවෙන් යොදා ගැනීම ගැනයි අපි ප්‍රශ්න කරන්නේ මේ ස්ටාලින් මහත්මයා ඇතුළු මේ කීප දෙනෙක් කරන්නේ ඒකයි අවාසනාවකට Tamange ඉල්ලීම් නිසා ගුරුවරුන්ටත් මේක පේන්නේ අවාසනාවකට ගුරුවරුන්ට පේන්නේ අපිට හොඳ නරක කියා දුන්නු ගුරුවරුනි ඔබ ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි ඔබතුමන්ලට පේන්නේ ඔබතුමන්ලගේ ජීවිතත් එක්කයි මේ ස්ටාලින්ලා සෙල්ලම් කරන්නේ අහිංසක දරුවන්ගේ ජීවිත එක්ක විතරක් නෙමෙයි Tamange උද්ඝෝෂණයට ගෙනල්ලා සෞඛ්‍ය නීති රීති බල්ලට දාලා මේ උද්ඝෝෂණ මෙහෙवला ගුරුවරුන්ගේ ජීවිත අනුතුරේ හෙළන ස්ටාලින්ලා මේ කරන්නේ ගුරුවරුන්ගේ උතුම් ගුරුවරුන් ගේ වෘත්තියෙන් විතරක් නෙමෙයි ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් breaking.lk